දවසේ සිතිවිලි. එදිනෙදා අප ජීවත් වෙද්දී ජීවිතේ තනිකම මකාගෙන සතුටින් කල් ගෙවීම සඳහා අපි විනෝදාංශවල යෙදෙනවා. මල් වැවීම, ගස් වැවීම, සුරතල් සතුන් නැති කිරීම, ගීත ඇසීම, රූපවාහිනිය නැරඹීම වගේම මිතුරන් ඇසුරු කිරීමද අපි අනුගමනය කරනවා. ජීවත් වෙනවා කියන්නේ රැකියාවත් එක්ක දවස ගෙවන එක නම් නෙමෙයි. මේ ඔක්කොටම මේවායින් මිතුරන් ඇසුරු කිරීමත් ඇතැම් අයට ලොකු විනෝදයක් ගෙන දෙනවා. තම විනෝදය පිණිස සුරතල් සතුන්, සුරතල් මසුන් ආදී ඇති කිරීමේදී අපි එම සතුන් අපේ බලයෙන් යටත් කරගෙන සීමිත ඉඩකඩක් තුළ ඔවුන්ගේ නිදහස අහුරා තබාගෙනයි විනෝදයක් ලබන්නේ. එහෙත් අපේ විනෝදය පිණිස මිතුරන් ඇසුරු කිරීමේදී අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය මීට වඩා වෙනස්. එහිදී අප ඇසුරු කරන මිතුරන් අතර තිබෙන්නේ යටත්වීමක් හෝ යටත් කරගැනීමක් නොවේ, සුහදතාවයකුයි තිබෙන්නේ. මේ සුහදතාවය නිසා අපි අපේ ජීවිතවල ගොඩාක් දේවල් ඔවුන් සමග බෙදා හදා ගන්නවා. ජීවිතයේ දේවල් එහෙම බෙදා හදා ගන්න හොඳ මිතුරා කවුද, නරක මිතුරා කවුද කියලා අපට තේරුම් ගන්න වෙන්නේ ජීවිතයට ලැබෙන අත්දැකීම් එක්කමයි. සමහර යාළුවෝ ගැන වැටහෙද්දී වසර ගණනාවක් ගෙවි ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා විනෝදයට යහළු මිත්‍රයන් ඇසුරු කිරීම ජීවිතයේ සැනකෙළියක් වන්නත්, අපායක් වන්නත් හේතු වෙන්න පුළුවන්. තද බඩගින්නක් තියෙන වෙලාවක අපිරිසිදු හෝටලයකට ගියත් අපට කැවෙනවා. ඒ වගේම තමයි ජීවිතේට පාළුවක්, තනිකමක්, දුකක්, වේදනාවක් ඇති වුණාම කවුරු හෝ කෙනෙක් සමග ඒ දුක බෙදා හදා ගන්න බලනවා. අපිරිසිදු හෝටලයකින් කාලා බඩ සවුත් වුණාම දොස්තර කෙනෙක් ළඟට ගිහිල්ලා සනීප කරගන්න පුළුවන්. එහෙත් පහත් කෙනෙක් ළඟ අපි ඉඳලා ගියාම අජීර්ණ වෙන හිත හදලා දෙන දොස්තරල නම් තවම නැහැ. සටහන රත්නදෙනියේ මේධානන්ද ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් කිරීම සංජීවනී දහනායක. දවසේ සිතිවිලි.